அன்பினி பாவை பலாபுரத்துவே சிட்டி நோயாலா அப்பே மின்னோ மிஸ் யூடியூப் சேனலுக்கு அதில் சப்ஸ்கிரைப் கரன் சுப தவசா கேமோட்டம் ஒன்று மாங்கது கதாக்கரானே கொடா கதகாத் மாற்றுக்காவாக கேனம் அது மாங்க கதாக்கரானே ஆல ஹேமோட்டம் காந்தாவன் பிரிமின் குடா தருவன் வெடி ஹிட்டியன் බාල මහලු ඕනම වයසක කෙනෙක්ට ගොඩක් වැදගත් මාතෘකාවක් විශේෂයෙන්ම ගර්භණී වීමට බලාපොරොත්තු වෙන ඔයාලට වගේම චූටි දරුවන් ඉන්න ඔයාලටත් මේ මාතෘකාව ගොඩක් වැදගත් වෙනවා මම අද කතා කරන්න යන්නේ කවුරුත් දන්නේ නැති ඒ වුණාට වර්තමානයේ ඇති වෙලා තියෙන පිළිකා රෝග වගේ නිදන්ගත රෝගවලට විශේෂයෙන්ම පිළිකාවට හේතු වෙලා තියෙන අපි කරන පිකුස්සියේදී සිදු කරන වැරදි දේවල් විශේෂයෙන්ම ආහාර පිසීමේදී සහ ආහාර අනුභවයේදී කරන වැරදි. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි පළමුවෙන්ම කතා කරමු අපි ආහාර පිසීමේදී කරන වැරදි ක්‍රියාවන් මොනවද කියලා. මුලින්ම ඔයාලා ආහාර පිසිනකොට ලූණු සුදු ලූණු වගේ දේවල් වැඩිපුර සමහර අවස්ථාවලදී වැඩිපුර ඒ වගේ පොතු ඉවත් කරලා ශීතකරණයේ තියලා කල් තියාගන්නවා. ඉතින් මේ වගේ එළවලු කලින් ඒ පිසීම සඳහා සූදානම් කරලා ශීතකරණේ ගබඩා කර තබා ගැනීමෙන් පිළිකා රෝග වැනි විවිධ බැක්ටීරියා ආසාදන වගේ දේවල් ශරීරගත වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් හොඳින් වෙනම බහලුම්වල දාලා වෙන වෙනම තියලා පස්සේ පරිභෝජනයට ගන්නකොට හොඳින් පිරිසිදු කරලා අනිවාර්යයෙන්ම ආහාරයට සූදානම් කරගන්න ඕනේ. ඒ විතරක් නෙමේ, තව කරන වැරද්දක් තමයි ඔයාලා පරිප්පු බෝංචි විශේෂයෙන්ම මස් වර්ග, මාළු වර්ග, බිත්තර ඒ වගේ ප්‍රෝටීන් අඩංගු ආහාර විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රෝටීන් අඩංගු ආහාර වගේම ඔයාලා බත් වගේ දේවල් මේවා ඔයාලා සමහර අවස්ථාවලදී දින දෙකකට ඒ වගේම දවසටම එකවර පිළියල කරගෙන තියාගන්නවා. ඉතින් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රෝටීන් අඩංගු ආහාර වැඩිපුර පිසගෙන ඒවා රත් කර කර ආහාරයට ගැනීමට තබා ගන්නවා නම් පිළිකා හැදීමේ අවදානම වැඩි වෙලා තියෙනවා. මේ විද්‍යාත්මකව ඔප්පු කරගෙන තියෙන දෙයක් පිළිකාවට ප්‍රධානම හේතුව වෙලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා ප්‍රෝටීන් අඩංගු ආහාර, පරිප්පු, මස් වගේ දේවල් පසු කලින් දින රාත්‍රියේ පිළියෙල කරගෙන පසුවදා උදේ රත් කරගෙන ආහාරයට ගන්න ඔයාලා ඒ වගේ හරියට ගන්නවා ඇති. ඉතින් මේක ගොඩක්ම කරන වැරැද්දක්. ඔයාලා ගර්භණී වීමටත් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මේ දේවල් වලින් වැළකෙන්න ඕන. මොකද මෙය ගොඩක් සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වරක්වා ගන්න නම් ඔයාලට ඒ ඉන්න පුද්ගලයන් පොලිස් සමාජිකයන් ගානට ප්‍රමාණවත් වෙන විදිහට ඔයාලා අවශ්‍ය පරිදි ඒ ආහාර වේල සඳහා පිස ගන්න. ඔයාලට දවස ඇතුළතදී ආහාරයට ගන්නවන රත් කරන්න අවශ්‍ය නැහැ. රත් කරන්න අවශ්‍ය නැහැ. හොඳින් වසා තබාගෙන ඔයාලට ආහාරයට එකතු කරගන්න පුළුවන්. තව දෙයක් තමයි ආහාරවල රසය මෙන්ම ගුණය වැඩි කර ගන්න නම් අනිවාර්යයෙන්ම ලූණු වර්ග, ඒ කියන්නේ රතු ලූණු, සුදු ලූණු වගේ දේවල් තලලා තමයි ආහාරයට එකතු කර ගන්න ඕනේ. තව දෙයක් ඒක දැන් තමන්ගේ ව්‍යංජනේ සකස් කරලා ඒ හොඳින් තැඹුණාට පස්සේ ලිපෙන් බාන්න කෙට්ටු වෙලා තමයි ඒව එකතු කරගන්න ඕනේ. විශේෂයෙන්ම රම්පේ, කරපිංචා වගේ දේවල්, ගම්මිරිස්, ලුණු මේවා එකතු කරගන්න ඕනේ ලිපෙන් බාන්න කෙට්ටු වෙලා. ඉතින් එතකොට ගොඩක් රසය, ගුණය, ලෙඩ රෝග වලින් ආරක්ෂාවටද ගොඩක් ඒක උපකාරී වෙනවා. ගොඩක් සෞඛ්‍ය ආරක්ෂිතයි. ඒ වගේම ඔයාලා
පොල් පොල් බෙන්ඩර් කරලා ගන්නවා නම් ඒකත් සෞඛ්‍යයට ගොඩක් අහිතකර ලෙස බලපානවා. මොකද පොල් වල තියෙන තන්තු පොල් ගෑවහම ඒවා තන්තු විදිහට තමයි තියෙන්නේ. මේ තන්තු විනාශ වෙනවා. ඉතින් ඒ වගේම මේදය අධික ලෙස මේ පොල් කුඩු වල අන්තර්ගත වෙන නිසා මේවා බෙන්ඩර් කරනකොට මේ මේදය අපේ ආහාරයට එකතු වෙලා ශරීරගත වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම අතින් මිරි කළ පොල් කිරි ලබා ගන්න ඔයාලා ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේදී උණු වතුර ස්වල්පයක් එකතු කරගත්තොත් ඔයාලට හොඳින් දෙපාරක් තුන්පාරක් විතර පොල් කිරි ලබා ගන්න පුළුවන්. තව කරන වැරැද්දක් තමයි ඔයාලා කොළ වර්ග පලා වර්ග හදනකොට පියන වහලා ඒවා මලව ගන්න එක. ඉතින් මේක ගොඩක්ම අහිතකරයි. මොකද ඒ වගේ තියෙන ගුණේ විනාශ වෙන්න පුළුවන්. ඔයාලට මුලින්ම මැටි වළඳක් ලිපෙන් තියලා ඒක චුට රත් වෙන්න තියන්න. ඊට පස්සේ ඒකට ඔල සකස් කරගත්ත පලා වර්ගය තියලා විනාඩියක් විතර හොඳින් කලවම් කරන්න. එතකොට අවශ්‍ය පරිදි කොළ ටික මැලවිලා තියෙනවා. ඉතින් මනට කොළ පැහැ වෙනස් වෙන්නට පෙර ඊවතට ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා එක වෙන භාජනයකට අයින් කරගෙන දෙහි උස ස්වල්පයක් එකතු කරන්න. එතකොට ඒ වගේ ගුණය ගොඩක් ආරක්ෂා වෙනවා. ඒ වගේම තව දෙයක් තමයි ඔයාලා එළවලු වර්ග උයා ගන්නකොට ඒ වගේ කොළ පැහැති එළවලු උයා ගන්නකොට ඒ වගේ වර්ණය ආරක්ෂා කර ගන්න නම් ඔයාලා පියන වහන් නැතුව ඒව තම්බන්න ඕනේ. පියන වහන් නැතුව පියන ඇරලා උයාගත්තොත් ඉක්මනින්ම තම්බ ගන්න. ඔයාලට වැඩි වෙලාවක් තම්බන්න නැතුව තිබ්බොත් ඔයාලගේ පැහැය ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වැදගත් වෙනවා. අපි ඊළඟට කතා කරමු ඔයාලා ආහාර පිසීම සඳහා යොදා ගන්න භාණ්ඩවල වගේම ආහාර පිළිගන්වීමට ඒ වගේම වතුර බොන්න පාවිච්චි කරන්න ඕන භාණ්ඩ මොනවද ඒ වගේ අමුද්‍රව්‍ය මොන වගේද හදලා තියෙන්න ඕනි. ඉතින් ඒවා ගොඩක් වැදගත් වෙනවා සෞඛ්‍යයට බලපානවා. විශේෂයෙන්ම වැදගත් වෙනවා ඔයාලා ඔයාලට භාවිතා කරන වැඩිපුරම ඇල්මිනියම් භාජන වෙන්න පුළුවන්. මොකද ආහාර පිසිනකොට ඉක්මනින්ම ආහාර ඒ කියන්නේ පිසීම ඉක්මනින් කරගන්න පුළුවන් ඇල්මිනියම් භාජනවල. ඒ වගේම මේ පහසුයි. ඒ වගේම ඔයාලා රයිස් කුකර් එක භාවිතා කරනවා නම් ඔයාලගේ අනිවාර්යෙන්ම ඇල්මිනියම් වලින් සකසන ලද ඇතුළත භාජනයක් තමයි ඒකේ තියෙන්නේ. ඒ වගේම ඔයාලා වැඩිපුරම ප්ලාස්ටික් භාණ්ඩවල කෑමට බීමට ගන්න දේවල් අසුරනවා වෙන්න පුළුවන්. වගේම ඔයාලා භාවිතා කරන පිගන් කෝප්ප වගේ දේවල් උණු වතුර දාන ජොග්ගු වැඩිපුරම ප්ලාස්ටික් භාජන වෙන්න පුළුවන්. ඒ වගේම හැඳි වර්ග ප්ලාස්ටික් හැඳි ඇල්මිනියම් හැඳි ඔයාලා වැඩිපුරම භාවිතා කරනවා. ඉතින් මේවා ගොඩක්ම සෞඛ්‍යයට අහිතකරයි. පිළිකාකාරක විදිහට මේවා ක්‍රියා කරලා ශරීරය ලෙඩ කරවන්න බලපානවා. ඉතින් ඔයාලට පහසුවෙන්ම මේ සඳහා විසඳුමක් විදිහට භාවිතා කරන්න පුළුවන් දෙයක් තමයි මැටි භාණ්ඩ. දැන් වෙළඳ පොලේ ගොඩක් පහසු මිලට අනිත් දේවල් වලට වඩා පහසු මිලට ඇලුමිනියම් භාණ්ඩ වලට වැඩිය පහසුවෙන් මැටි භාණ්ඩ ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඇලුමිනියම් භාජන වලින් වැලකීලා ප්ලාස්ටික් ඒවා අයින් කරලා මැටි භාණ්ඩ වලින් විතරක් කෑමට බීමට ගන්න දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ගොඩක් සෞඛ්‍ය ආරක්ෂිතයි. දැන් වෙළඳ පොලේ මැටි පිගන් මැටි කෝප්ප වතුර දාන ජොග්ගු වගේ දේවලු තියෙනවා. ඉතින් ඔයාලට පහසුවෙන් මේවා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තුන පහ වර්ග ලුණු ඒ වගේ දේවල් දාන්න පෝල් කටු වලින් හදන දේවල් ලී වලින් හදන දේවල් මිලදී ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට වීදුරු කප් වගේ දේවල් ඒවට යොදා ගන්න පුළුවන්. ඒවා කිසිම සෞඛ්‍ය ගැටලුවක් නැහැ. ඒ වගේම ඔයාලට පුළුවන් පොල් කටු හැඳි ඒවා යොදා ගන්න පුළුවන්. දැන් වෙළඳ පොලේ තියෙනවා ලොකු පොඩි විවිධ හැඳි වර්ග. ඉතින් පොල් කටු හැඳි සෞඛ්‍ය ආරක්ෂිතයි. ඒ වගේම ඔයාලා
වලන් සෝදන්න භාවිත කරන කම්බි. මේවත් ගොඩක් අහිතකර වෙනවා. ඉතින් ඔයාලට මේ සඳහා කොහු. කොහ වලින් සාධන ලද අම්ද්‍රව්‍ය වලින් සාධන ලද වලන් මදින දේවල් ඔයාලට ගන්න පුළුවන්. නැත්තම් ඔයාලගේ ගෙදර පොල් එලි වගේ දේවල් තියෙනවා නම් ඒවා භාවිත කරලා වලන් සෝදන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාලා විම් සබම් භාවිත කරනවා නම් විම් දියර භාවිත කරනවා නම් ඒක ගොඩක් සෞඛ්‍යයට හිතකරයි පිළිකාකාරක විදිහට ගොඩක් ඒව ශරීරයට බලපානවා. ඉතින් ඒ සඳහා ඔයාලට සන්ලයිට් සබම් භාවිත කරන්නත් පුළුවන්. ඔයාලට පුළුවන් වීදුරු කෝප්ප, වීදුරු ෂෝගු, පිගන් වගේ දේවලුත් සෞඛ්‍ය ආරක්ෂිතයි. ඉතින් තව දෙයක් තමයි ස්ටේන්ලස් ස්ටිල් භාණ්ඩ. ඉතින් මේ මර නොබදින වානේ. මේ භාජන ගොඩක් සෞඛ්‍ය ආරක්ෂිතයි. පහසුවෙන්ම හරි පිළියෙල කරගන්නත් පුළුවන්. හැබැයි මිල අධික වෙනවා. ඉතින් මේවත් ගොඩක් වැදගත් වෙනවා. මේ ඔයාලට ඔයාලගේ සෞඛ්‍ය ගැන හිතනවා නම්. මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඊළඟට දාන වීඩියෝ එක ඉක්මනින්ම එතකොට ඔයාගාවට එනවා. ඉතින් channel එක like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.